සියලු දෙනාගේම අවසරයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පුනරුදයක් ගොඩනැගීමට නව ජවයක් වෘත්ති ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයා පිළිගනු ලබනවා. ඒ වගේම සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ලබනවා. ඒවගේ සංවර්ධ නිලධාරීන්ගේ රැකියා සුරක්ෂිත කරන්න සංවර්ධ නිලධාරී සේවා සංගමය එදා අපි සමත් වුණා කියන පණිවිඩයව ඒ අදහස ඔබ කවුරුත් දන්නවා. ඒ නිසා අපට රැකියාවක් ගන්න සටන් කරන්න සිද්ධ වුණා. ඒ රැකියාවේ අයිතිවාසිකම් දිනා ගන්න සටන් කරන්න සිද්ධ වුණේ මේ දිශාවට. ඒ නිසා අපි ඒ අනුව අපි තා පැහැදිලිව එවැනි තීන්දුව తీරන වඩා නිවැරදිව ගන්න ව්‍යාපාරයක්. අනේ නිසා ඔබ දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශ්වවිද්‍යාල ජීවිතයේදී අපි දැවැන්ත අමහිරි කටුක අත්දැකීම් වලට මූණ දෙන ප්‍රජාවක්. අපිට ඉන්න හොස්ටල් ප්‍රමාණවත් නැහැ, තිබිච්ච පුස්තකාල පහසුකම් ප්‍රමාණවත් නැහැ, විවිධ අධ්‍යාපන කප්පාදු කිරීම ප්‍රශ්න ගොඩනක් එක තමයි අපි විශ්වවිද්‍යාල ජීවිතේ නිම කරන්නේ. අපි එළියට ඇවිල්ලත් අපිට රැකියාවක් දෙන්න පාලකයන්ට ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ, අදටත් නැහැ, එදා තිබුණෙත් නැහැ. එනිසා විශ්වවිද්‍යාලේ කට්ට කාපු අපි ඒ විශ්වවිද්‍යාලේ දා ඒ අධ්‍යාපන අයිතිම් වෙනුවෙන් සටන් කරපු අපි එළියට ඇවිල්ලා අපේ ජීවිතයක් දිනා ගන්න, අපේ ජීවිතයක් උරුම කර ගන්න, අපේ උපාධියට රැකියාවක් නිර්මාණය කර ගන්න ආයි අපට සටන් කරන්න සිද්ධ වුණා. කර ගනිමින් එවැනි ආකාරයේ විවිධ පොරොන්දු සහ බලාපොරොත්තු ඇති කරමින් තියෙනවා. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා රාජ්‍ය සේවයේ පළාත් රාජ්‍ය සේවාවේ ආශ්‍රිත සේවා නිලධාරීන් විදියට රාජකාරී කරන ඔබ අපි මේ වසර 23කට වැඩි වෘත්තීය ජීවිතය ඇතුලේ විඳපු ඒ කටුක අමිහිරි අත්දැකීම් යලි අපේ ජීවිතයට නිර්මාණය නොවන ඉතාම පැහැදිලි නිවැරදි වැඩ කරන ජනතාවට සංවර්ධ නිලධාරීන්ට ආශ්‍රිත සේවා නිලධාරීන්ට වඩා නිවැරදි සාධාරණ ජීවිතයක් වෘත්තීය ගරුත්වයක් සහිත රැකියාවක් ඒ වගේම රාජ්‍ය සේවාව තුළ අභිමාණයෙන් ගෞරවයෙන් රාජකාරී කරන්න පුළුවන් වෘත්තීය පසුබිමක් අපි නිර්මාණය කරගත යුතුව තියෙනවා. ඒ වගේම අපේ හැකියාව, අපේ කාර්යක්ෂමතාවය, අපේ දැනුම, අපේ අත්දැකීම් මේ ලාංකේය සමාජයේ සියලු ජනයාට වඩා නිවැරදි සාධාරණ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයීම වෙනුවෙනුත් අපි අපේ දායකත්වය උපරිම ලබා දෙන්න සූදානම්. නමුත් මේ දක්වා ඒ හැකියාව ඵලදායීව යොදා ගන්න පාලකයන්ට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා දැන් අපි ඉදිරියේ නිර්මාණය වෙමින් තියෙනවා අපේ ජීවිතේට, අපේ වෘත්තීය ජීවිතේට, අපේ වෘත්තීය ප්‍රශ්නවලට අවුරුදු දශක දෙකකට වැඩි කාලයක් අපේ ජීවිතයේ අත්දැකීම් වලින්ම විසඳුම් ලබා දෙන්න අසමත් වෙච්ච මේ ක්‍රමය වෙනස් කර ගැනීම සඳහා වන ඒ වගකීම සහ ඒ අවශ්‍යතාවය අපේ ජීවිතවලට වඩාත් වැඩියෙන් දැනෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරියනි, ගෞරවනීය ස්වාමින් වහන්ස, අපි ඔබට එක සහතිකයක් දෙනවා. අපේ නායකත්වයෙන් අපි 2001 දී ආරම්භිච්ච අපේ රටේ උපාධිධාරීන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය අදටත් විවිධ බාධකාවත්, විවිධ දුෂ්කරතාවයන් ආවත්, විවිධ තත්ත්වයන් යටතේ අපි මේ සටන අත් නොහැර මේ රටේ උපාධිධාරීන්ගේ අයිතීන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. එදා 2001 දී අපි රැකියා ඉල්ලලා බාරට බහිද්දී ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා අපිව මර්ධනය කළා, බහර දුන්නා, අත්අඩංගු ගොඩගත්තා, නඩු පැවරුවා. මෙහෙම තමයි එදා උපාධිධාරීන්ට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 2001-2002 දී සැලකුවේ. ඒ ජාතියේ ආණ්ඩු පසු කරගෙන අපි ඇවිත් තිනෝ. ඒ නිසා අපි ඔබට එකක් කියනවා, මේ ගෙවිච්ච දශක දෙකකට වැඩි කාලයක් තුළ අපි සටන් කළේ අපට හොඳ රැකියාව තත්ත්වයක් නිර්මාණය කරගන්න. අපි සටන් කළේ අපට සාධාරණ වැඩපත් දිනා ගන්න. අපි සටන් කළේ අපට හොඳ වෘත්තීය ජීවිතයක් දිනා ගන්න. අපි සටන් කළේ අපි විශ්‍රාම යද්දී අපි ගෞරවාන්විත රාජ්‍ය සේවයෙන් සමුදෙන්න පුළුවන් වෘත්තීය තත්ත්වයක් නිර්මාණය කරගන්න. ඒ වගේම අපි සටන් කළේ ඒ ලැබෙන වැඩපත සාධාරණ ලෙස මේ රටේ ජනතාවට යම් සේවාවක් කිරීම සඳහා වන වෘත්තීය පසුබිමක් නිර්මාණය කරගන්න. නමුත් ඒ කිසිවක් මේ අවුරුදු ගාන තුල මේ රටේ පාලකයන් අපේ වෘත්තීය ජීවිතයට එකතු කරන්න අසමත් බව මටත් වඩා ඔබ හොඳින් දන්නා කාරණාවක්. රාජකාරී යෙදී සිටින වෙලාවේ
අන්නේ නිසා තමයි අද අපි මේ සමරුව රාජකාරී නිවාඩුවක් ලබා නොගෙන උත්තරේ නිවාඩුවක් ලබාගෙන මේ සමරුවට සහභාගී වෙලා අපේ වැඩපිළිවෙල අපේ ඉදිරි වඩා නිවැරදිව වඩා සංවිධානාත්මකව කිසිදු ආකාරයකින් ගැටලුවක් ඉදිරි නොවන ආකාරයෙන් අපි ජීවත්වුවා කියලා. රාජ්‍ය සේවාවේ ඒ වගේම බලවත් රාජ්‍ය සේවාවේ සංවර්ධන නිලධාරීන් ඇතුළු ආශිතරේ ආරම්භයේ 1999 ඒ රජයේ ප්‍රමුඛතා කාර්යයන් සඳහා බල උපාධිධාරී බලවා ගැනීමේ වැඩපිළිවෙලක් එක්. 1999 බලවා ගැනීමෙන් 2019 සහ 2021 මේ ආදී වශයෙන් විවිධ අවස්ථාවන් වල බලවාගත් සහෝදර සහෝදරියන් තමයි සංවර්ධන නිලධාරීන් ඇතුළු ඒ ආශිත සේවා නිලධාරීන් තමයි මේ සේවා තුළ වැඩිම වෘත්තීයමය වශයෙන් සාධාරණ වෘත්තීය මට්ටමක් නිර්මාණය නොවෙච්ච ඒ ඉනිමඟ නම් නොලවන ඒ පුනරුද යුගයක් ගොඩ නැගුමට නව ජවයක් තේමාවෙන් බල ගැටුණු අපගේ අනුර කුමාර දිසානායක සහෝදරයා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉතාමත්ම සහෝදරාත්මකව ඉතාමත්ම ආඩම්බරයෙන් මේ ජාතික සමුළුව වෙනුවෙන් අපි සියලු දෙනාගේම හදවතේ නැගෙන සහෝදරත්වෙන් යුතුව මේ අවස්ථාවේදී පිළිගන්නවා. බලපත්‍ර ලබාගෙන මේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා බලත් රාජ්‍ය සේවාවෙන් සංවර්ධන නිලධාරීන් ඇතුළු ආශ්‍රිත සේවා නිලධාරීන් නියෝජනය කරමින් අද මේ ජාතික නිල රාජකාරී ප්‍රතිපාදනය එහෙම නැත්නම් රාජකාරී නිවාඩුව භාවිතා නොකර අපි මේ අවස්ථාවට පිළිගනු ලබනවා. එමෙන්න ලංගාපුර මසූදානම් ඒ ගෞරවය ඒ ප්‍රමාණාන්මය පළමු කොටම ඔබ සියලු දෙනාටම උදකරන්න මේ සමුළුවේදී අපේ පෞද්ගලික නිවාඩුවක් යොදා ගනිමින් තමයි අද දවසේ අපි මේ ජාතික සමුළුවට ඔබ සහභාගී වෙලා ඉන්නේ. මේ මාසේ 16 වෙනිදා අපි කොළඹ මරදාන ඒ CSR ආයතනයේ නිල රැස්වීමක් අපි සඳහා මාධ්‍ය ආවරණය ලබා දෙමින් මාධ්‍ය කටයුතු සිදු කරන ඒ ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන පෙළ ගැස්ම වෙනුවෙන් ආදරණීය සහෝදර සහෝදරයනි, ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මේ සමුළුව ඔබ සමුළුව ඇමතීම සංවර්ධන නිලධාරී සේවා සංගමේ ප්‍රධාන ලේකම් චන්දන සූර්යරාජ්චි සහෝදරයා සභාපති ජාතික ජන බලවේගයේ විධායක සභික ආදරණීය ලාල්කාන් සහෝදරයාගෙන මේ සභාපති උද්‍යංග සමන් සහෝදරයා ඇතුළු අපේ සංගමේ එකලේ විශේෂයෙන්ම රාජ්‍ය සේවාවෙන් බලත් රාජ්‍ය සේවාවෙන් වසර ගණනක් ප්‍රකාශ කරමින් තිබුණා. සමහරු කිව්වා දැන් මේ ඡන්දයක් තියෙනවා දේශපාලනය කරන්න බෑ, මේකේ අනේක ගැටලුවක් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තව කතාවක් තියෙනවා, මේ සමහර අය කියනවා රාජ්‍ය සේවාවේ කිසි විටකත් තමගේ වෘත්තීය මේ කාරණා අනතුරට ලක් වෙන ආකාරයට නෙමෙයි ජාතික සමුළුව සූදානම් කිරීමේ කමිටුව විදියට සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එහෙම සූදානම් වෙලා රැස් වෙලා අපි මේ සැයි අපි රාජකාරී නිවාඩුගෙන මෙතනට සම්බන්ධ වුණා නම් ඒක යම් ආකාරයක ගැටලු. ඒ නිසා අපි සියලු දෙනාටම ආරාධනා කරා මේ අවස්ථාව අපේ, මේ අවස්ථාව ඔබේ. අපි අපි පෙළ ගැසිය යුතුව තියෙනවා. අන්නේ වෙනුවෙන් මේ ජාතික සමුළුව අපි පවත්වන්න ඕන මේ මොහොතේ. හැබැයි ඒ තියෙන බාධක අපි අර ප්‍රතිචාර දක්වපු මේ දිස්ත්‍රික්ක 25ව නියෝජනය කරන අපේ සේවාවේ සියලු ආදරණීය කඩම් කියලා හරිදා වතු කියලා ලියලා තිනවා. ඒකට ලියලා තිනවා පිටි කියලා. ඊට පස්සේ තිනවා රත කියලා.
අනුරට කියලා කියලා. අනුරට දැන් අලුතෙන් ප්‍රස්ථාපිරුලකුත් හැදිලා රට අනුරට. හැබැයි ඉතින් ඒ සහෝදරියක් තියක් එක ජාතිකයෙක් කියන්නේ. එයාගේ උත්තරපටේ වල. එයා ලියලවල තියනවා තම නැණි කිව්වට නේ. රට තොට නෙමේ අනුරට කියලා. ඉතින් අද දවසේදී මේ සියලු ආශිර්වාදයන් සියලු බලාපොරොත්තු අපේ පරමාර්ථයන් ඔක්කොම සඵල කරගන්නට මම හිතන්නේ ශිෂ්‍යත්ව පරම්පරාව වගේම අපේ දරු පරම්පරාව වගේම අපේ වැඩිහිටි පරම්පරාවත් බලමුළු ගැන්විලා ප්‍රාර්ථනා සුවසත් තිබෙන මොහොතක්. ආදරයෙන් ආරාධනා කරනවා සංවර්ධන හා ආශ්‍රිත සේවා නිලධාරී මේ ජාතික. හැබැයි මොකද සිදුවී තිබෙන්නේ? අපේ ආර්ථිකය, අපේ සමාජ දේහය ඒ සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න අසමත් වී තිබෙනවා. එනිසා ඔබ ඉගෙනගත්තුදී ඔබගේ කාල, ඔබගේ ඉතාමත් තාරුණ්‍ය වයස, ඔබගේ හැකියාවන් නිසි පරිදි අපේ රාජ්‍ය සේවය, අපේ සමාජ උකහා ගන්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නය ඇහුවොත් මම හිතන්න අපි කාටත් තියෙන තෘප්තිමත් උත්තරයක් නෙවෙයි. ඒකට කවුරුත් දන්නේ. එනිසා ඔබ විතරක් නෙවෙයි මේ ආර්ථික දේහයෙන් මේ සමාජ දේහයෙන් පිටමං වෙලා ඉන්නේ. බොහෝ දෙනා එහෙමයි. අපේ ග්‍රාම පැත්තට ගියපුවාම ඒ ගම්වල ජනතාව මේ ආර්ථිකයට උරා ගන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා නිරන්තරයෙන් මොකද වෙන්නේ? පුරුද්දට යන රාජ්‍ය සේවයක් වෙනුවට නිරන්තරයෙන් අලුත් වෙන, නිරන්තරයෙන් අලුත් අභියෝගයන්ට මුහුණ දෙන, නිරන්තරයෙන් තමන් අත්පත් කරගන්න ජයග්‍රහණ වලින් සතුටු වෙන, තමන්ගේ කාර්ය සාර්ථක නිම කිරීම සඳහා ජයග්‍රහණයක් ලබා දුන්නා යයි කියලා ස්වයන් තෘප්තිමත් වෙන පුරවැසි බවට පත් වෙනවා. රාජ්‍ය සේවයක දිනපතා අලුත් වෙනවා. අද වැඩේ කරා, අද සතුටු වෙනවා. හෙට අභියෝගයක් එනවා, ඒක කරනවා, පහුදා සතුටු වෙනවා. එහෙම රාජ්‍ය සේවකට අවශ්‍යද මේ අභියෝග ජයග්‍රහණ කරන්න ඕනේ කියලා. ඊළඟ ගත්තොත් අපි දන්න අපේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව අපේ රටේ මහජන පුරවැසියන්ට තියෙන්නේ තෘප්තිමත් අදහසක් නෙවෙයි. පුරවැසියන්ට තියෙන රාජ්‍ය සේවය පිළිබඳ අතෘප්තිමත්. වැඩක් කරගන්න බෑ. සාමාන්‍යයෙන් අපි දන්න ඕනෑම ඉඩම් කච්චේරියකට යන්න කලින් පුරවැසියෙක් සාමාන්‍ය හෙට ඉඩම් කච්චේරියට යන්න දෙනවා නම් අද බලන්නේ මොකද්ද? කච්චේරිය දන්න කෙනෙක් ඉන්නවද? අඳුන්න කෙනෙක් නැද්ද? ප්‍රාදේශීය ලේකම්කාරල වැඩක් කරන්න යන්න කලින් ඔයන්නේ මොකද්ද? අඳුරන කෙනෙක් නැද්ද? දන්න කෙනෙක් නැද්ද? නෑ, රාජ්‍ය සේවිතින් අඳුරන අයට වැඩ කරන්න විතරක් නෙවෙයි, දන්න අයට වැඩ කරන්න විතරක් නෙවෙයි, රාජ්‍ය සේවිතින් පොදු මහජනයාට වැඩ කරන්න. හැබැයි අද සිදුවී තිබෙන්නේ කුමක්? යම් කාර්යයක් කරගැනීම පිළිබඳව දන්න කෙනෙක්, අඳුරන කෙනෙක් සොයා ගැනීම පිළිබඳව මහජනයා පෙළඹෙමින් තිබෙනවා. හේතුව මොකද්ද? ඔවුන් රාජ්‍ය සේවයේ සිදෙන කාර්ය පිළිබඳ තෘප්තිමත් නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් රාජ්‍ය සේවක තෘප්තිමත් භාවයකට නැහැ. තමන් ඉගෙනගෙන තියෙනවා, තමට දැනුමක් තියෙනවා, ඒ දැනුමට අනුව කාර්යයක යෙදෙන්න පැවිරලා නැහැ. සාධාරණ වැටුපක් නැහැ. තමන්ගේ මූලික ජීවිතය ගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ටික නැහැ. අඩුම තරමේ සමහර තැන්වල කාර්යාලේ වාඩි වෙන්න පුටුවකුත් නැහැ. ඉතින් රාජ්‍ය සේවක තෘප්තිමත් නැහැ. මොකද වෙලා තියෙන්නේ? රාජ්‍ය සේව ලබා ගන්න කෙනා සතුටු භාවයකට නැහැ. රාජ්‍ය සේවයේ නියැලෙන කෙනා සතුටු භාවයකට නැහැ. මෙහෙම ඉස්සරහට යන්න බෑ.